ගරු ස්වාමීන් වහන්සේලාගේ අවසරයි. තව ලං කරගන්න. ස්වාමීන් වහන්සේ මේ මම එහෙම භාවනා කරලා තිබුණේ නැහැ. ඇත්තටම මම මේ වෙලාවේ කියන්න ඕනේ ඒකේ පින් දෙන්න ඕනේ. මේ මං ඇත්තටම මේ සසර දුක මට තේරිලා මං හැමතිස්සෙම හොයනවා මම මගේ වැඩසටහන. ඒ අවස්ථාවේ මේ පස්වෙනිදා උදේ මේ පනස් සභාවේ තිබුණා මේ වැඩසටහන. ඒ වැඩසටහන ගිය වෙලාවේ තමයි මේ බෑන්ඩ්‍රිය දැක්කේ. මේ එතකොට වැඩසටහනේ දවස් දෙකක්ම ගිහිල්ලා තිබුණේ. ඉතින් එහෙම තිබිලත් මේ මම තුන්වෙනි දවසේ ඉඳලා ඒ කියන්නේ 12 වෙනිදා සහභාගී වුණේ. ඒ සහභාගී වුණ අවස්ථාවේ තාමදුරුව කිව්වා මේ සාමි මහන්සේ කිව්වා මේ දැන් ඉන්න එපා කියන්නේ මේක අවබෝධ කරගන්න බැරි වෙයි කියන එක. ඒ කියන්නේ දවස් දෙකක්ම ගෙවිලා තිබුණු හින්දා ඒ වුණාට මම ඒක හිතට ගන්න තියෙනද මම කොහොම හරි මේ ධර්ම අහනවා කියලා. ඒ කියන්නේ මේ දර්ශනේන පහතඹ ඒ මං අහනවම කියලා හිතලා මම හිතියේ දවස් 3ක් සහභාගී වෙලා ඊට පස්සේ භාවනා වැඩසටහනට ආවේ. මේ භාවනාවක් මං එහෙම කරලා තිබුණේ නැහැ. මෛත්‍රී භාවනාවේ ඒ කියන්නේ විනාඩි 5ක් 10ක් වගේ එහෙම කරලා තිබුණේ. ඒත් මේ පළවෙනි දවසේ කර්මස්ථාන දෙනකොට මම මේ කර්මස්ථාන ධ්‍යානෙ හිත යොමු කරගෙන ඉන්නකොට මේ මම මේ මට පේනවා මේ ලා නිල් පාට වගේ ඒ මේ පේනුණා. මට ඇත්තටම එදාම පුදුම සතුටක් දැනුණා. ඒ සතුටින් හින්දා මට කඳුළු පිරුණා. ඒ කියන්නේ ඇත්තටම ඒ සතුට මම කවදාවත් විඳලා නැහැ. ඉතින් ගෙදර ගිහිල්ලත් මට පුතත් අහනවා "ඇයි අම්ම හිනාවේ වෙන්නේ" කියලා. ඒ තරම් මට කන්නවත් ආසාවක් තිබුණේ නැහැ. ඒ තරම් හිත පිරිලා. ඒ එහෙම තියේදී ඊට පස්සේ දෙවෙනි දවසේ භාවනා කරනකොට මේ දවල් හොඳටම එළිය දැක්කා. මේ දකින්නකොට ඒ නුකුව ආලෝකයක් ආවා. ඒ ආලෝකය වහගත්තා. ඒ ආලෝකය මම කවදාවත් දැකලා නැහැ. ඉතා තියුණුයි. ඊට පස්සේ රෑ 8 වෙනකම් භාවනාව තිබුණේ හින්දා ඒ මම රෑ භාවනා කරනකොට කරන්ට් එකකින් වගේ ගොඩාක් මගේ ඔළුවම වහගත්තා. ඒ වුණාට මට මේ අර තවදුරටත් ඒ කියාගෙන යන්න බැරි තරමටම මාව හිර වුණා. ඊට පස්සේ මම සාමි වහන්සේගෙන් ආව සාමි වහන්සේ මෙහෙම දෙයක් වුණා කියලා. ඉතින් ඇහුව ප්‍රීති සුඛ තිබුණාද කියලා මං කොහේ මම හාමුදුරනේ කියලා. ඊට පස්සේ මේ ඒ වෙලෙත් ඒ කර්මස්ථානෙම එදිලි ඉන්න කිව්වා. ඒ වුණාට ඉන්න තරම් ශක්තියක් තිබුණ නැහැ. ඊට පස්සේ තුන්වෙනි දවසේ වෙනකොට දැන් අද වගේ වෙනකොට හොඳටම අර කරන්ට් එක වගේ තියුණු එළිය අඩු වෙලා දැන් මුළු මේහෙම ඉඳලාම වැහෙනවා සුදු පාටින් හැම වැහෙනවා. ඉතින් මං ඒ හිතුව මට වැරදිලාද? ඒ කියන්නේ සාමි වහන්සේ මට අර අන්තිම දවසෙත් වරුවෙන් යන්න උනා. ඉතින් ඒ නිසා මට ඒ කර්මස්ථානවල කොහොමද ධ්‍යාන ලැබෙන විදිය අහගන්න බැරි වුණා. ඉතින් දැන් අර හොඳට වැහිලම යනවා මේ ඒ ආලෝකයේ තරම් තියුණුනේ. ඒතර පීති සුඛ තියේදී විතක්ක ਵਿਚාර බාහිරේව ගැන හිතුවිලි එනවද? ඒ හිතුවිලි දැන් ඔහොම අඩුයි. සාමි මහන්ස වෙනද මට ධර්මය අහන්නත් බෑ. ඒක දිගට ඉන්න බෑ පුටුවක හැම. දැන් පුටුවේ ඉඳගත්තාම දැන් කර්මස්ථාන මේ පොඩක් කියාගෙන යනකොටම කෙලින්ම කොන්ද කෙලින් වෙනවා. එහෙමම ඉන්න පුළුවන්. පෑ ගානක් වුණ දවස මුණන් තින්න තරම් පුළුවන්. හොඳයි. එහෙනම් ඒ වෙලාව දෙවෙනි දැහැන දක්වා ප්‍රීති සුඛ ඇවිල්ලා තියෙනවා. විතක් විචාරන දෙවෙනි දැහැන දක්වා දැරලා තියෙන්නේ. ආයසරයක් කර සීසන් 8 වගේ අරගෙන සම්පූර්ණ බන්ට් එක අහලා ආයෙ දවස් 14 ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා වඩන්න. වැඩම ඉතුරු ටිකක් පුරලා චතුත්ත්‍යයක් දක්වා යයි බොහොම ඉක්මනටම. මොකද බොහොම ලේසියෙන් දැහැන් වැන්න කට්ටිය. මේ සාමි මහන්සේ මට තව චුට්ටක් දෙන්න. මේ බැනරිය දාලා ඒ වැඩ කටයුතු සංවිධානය කරපු ඒ සියලුම දෙනාට මේ අවස්ථාවේ චතුරාර්ය සත්‍ය ධර්මීක්මනින් අවබෝධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සාමි මහන්සේලන්ටත් එහෙමයි. නිවන්සියම දැනෙන්න ඒ මාර්ගේ අන්තිමටම නිවන කරාම යන ලැබෙන කියලා මේ අවස්ථාවේ ප්‍රාර්ථනා